රටේදී බරගලේ මගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් කරනවා. ඇඳන් හිටපු ඇඳුම් විතරයි ඉතුරු වුණේ. විවිධ දේශපාලන පක්ෂවල මම කටයුතු කරලා තියෙනවා. නමුත් මගෙන් වෙන්න ඕනි යුතුකම් මගේ මට්ටමේ මම කරලා තියෙනවා. මොන දේශපාලනය කරත් මම ලබාගත් විශේෂ දෙයක් නැහැ. හැමදේම නැති වුණ එක තමයි උනේ අන්තිම බිඳුවටම වැටුණා. නමුත් මම ජීවිතේ සාමාන්‍ය පුද්ගලයෙක් ලබනවට වඩා ගොඩක් සංවේදී අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. 2021 මැයි මාසෙ මගේ අම්මා නැති වෙනවා. විශේෂයෙන් මගේ දේශපාලන කටයුතු වලදීත් ඇත්තටම සංගීතය ගොඩක් උදව් වුණා මිනිස්සු අතරට යන්න. දවසින් දවස නිර්මාණය වන අලුත්ම ගීත නිර්මාණ රසවින්දනය කරන්නට නම් චනල්සි මයි ෆස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ කියලා දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ නිසාම ඔන්න අදත් අලුත් ගීතයක් පිළිබඳව කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. අපිත් එක්ක එකතු වෙනවා ආධුනික ගායන ශිල්පිනි කුමුදිනි ගුණසේන. අයිබන් ඔබට. ඉතින් කුමුදිනි කියන්නකෝ, මේ අලුත්ම ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා, ඒ ගැන කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එතකොට කුමුදිනි කියන්න, මේ සින්දු කියන්න ගායනයට එන්න ආරම්භය කොහොමද වෙන්නේ? මම පොඩි කාලේ ඉඳන්ම කැමති ගීත ගායනයට. නමුත් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තමයි ඒ කියන්නේ ලොකු උනන්දුවක් ඇති වුණේ මට. මම අනුරාධපුර යෝනිකේතනේ බටීර සංගීත පිළිබඳ පාඨමාලා දෙකක් සාමාන්‍ය මාස 6ක වගේ හදාලා තිනවා. ඊට පස්සේ ඒක ටිකක් කාලෙ තිබ්බ වැඩත් එක්ක මට ඒක එහෙම මගහැරුණා. ඊට පස්සේ ආයි මම 2014 මගේ එක ගීතයක් මම පටිගත කරා. ඒකට වීඩියෝ එකක් කරපු නැති හින්දා ඒක දිගටම ගෙනිය ගන්න බැරි වුණා. දැන් මේ ගීතය තමයි මුලින්ම ගීතයක් විදිහට රූප රචනිකුත් එක්ක එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපිට වාගෙන විස්තර ටිකක් කියන්නකො, කොහේ ගන්ද එන්නේ, ඒ විස්තර ටික අපිට කියන්න. ඔව්, මම අනුරාධපුරේ නගරේ ඉන්නේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මට සහෝදරයෙක් ඉන්නවා. මම ඉගෙන ගත්තේ අනුරාධපුර මේ නිවත්තක චේතිය මහාවිද්‍යාලයේ. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඒ අතරේ මම සාමාන්‍ය ප්‍රසංග වලට ගොඩක් අය දන්නේ නැහැ මම සින්දු කියනවා කියලා. එහෙම ලොකුට මම ගැන උනන්දුවක් දැනගන්නේ චැනල් සී හරහා ඔබ ලස්සනටම ගීත ගායනා කරන අපූර්ව ගායිකාවක් කියලා. ඉතින් මේ ෂෝස් වලටත් යනවා එහෙමද? ඔව්, එහෙම ගිහිල්ලා තියෙනවා ගොඩක්. මේ ටිකේ ටිකක් ගියේ නැහැ මේ විවිධ කටයුතු හින්දා මට අතපසු වුණා. ආයේ දැන් මම මේ ගීතයත් එක්කම ආයේ උනන්දු වුණා මේ සංගීතය ඉදිරියටම කරගෙන යන්න. ලොකු ආසාවක් තියෙනවා. ඉතින් මේ මුලින්ම දැන් ගීතයක් කරන්න ඕනේ, ලස්සන ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියන අදහස කොහොමද එන්නේ? කවුරු හරි කෙනෙක් කියනවද ඔයාට, එහෙම නැත්නම් ඔයාගේම අදහසක්ද? මෙහෙමයි, මම සින්දු ගීත ගායනා කරනවා කියලා ඉතින් දන්නවා කට්ටිය. අර එහෙම උනන්දු කරා ඉතින් ඔයා සින්දුවක් කරන්න මෙහෙමයි හොඳයි කියලා. ඉතින් ඒකත් එක්කම තමයි මට හිතුණේ මගේම කියලා නිර්මාණයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මම ගොඩක් ඒ ගැන කියන්නේ අලුතෙන් ආපු සින්දු ගැන අධ්‍යයනයක් කරා. ෆේස්බුක් යූටියුබ් හරහා කරා. ඒ කරලා තමයි මට හිතුණේ මේ අලුත් කියන්නේ නව පරපුරට මට පුළුවන් උපරිමෙන් තමයි මේ අවස්ථාවේ ඇටියට මම මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න මේ පෙළඹුණේ. එහෙනම් අපි කතා කරමු මේ රහසේ ඇවිදින් ගීතේ. කවුද මේ වචන ලියවෙන්නේ, කාගේ අතින්ද? උතෝර සංගීතය එයාය මතක් කරන්නේ? ඔව්, මම ඉස්සෙල්ලාම මට මම අනුරාධපුරේනේ, මට ලොකු කන්ටැක්ට් එකක් නැහැ සංගීත කරන අයත් එක්ක ගැන. මම එහෙම හොයලා බලනකොට මගේ හිතවතියක් නවයම තක්ෂිල රංගන ශිල්පිනිය, ඔව්, මම යාට කතා කරා. කතා කරලා පස්සේ එයා කිව්වා හරි අක්කේ, එහෙනම් අපි සන්දේශ බණ්ඩාර මහත්තයට කියලා අපි වීඩියෝ එකක් කරගමු කියලා. ඊට පස්සේ එයාගේ දුරකථන අංකය මට දුන්නා. ඊට පස්සේ එයාට කතා කරාම එයා හරි කරමු කියලා. එයා හරහා තමයි මට අර සංගීතයට මේ මියුසික් ඒ කරන ඒ මල්ලිය මට මුණ ගැහුණේ. එතනින් තමයි එයා ඒ සංගීත කරන කෙනා තමයි මට අර සින්දු ලියන ලියන කෙනා මුණ ගැහුණු එයා හරහා තමයි උනේ. ඊට පස්සේ තමයි ගීත නිර්මාණය. ඉතින් මුලින්ම දැන් වචන ටික ලියලා ඔයා දකින්නකොට මොකද හිතුනේ? ඒ වචන වලට ආස හිතුණාද, එහෙම නැත්නම් වෙනස් වුණා නම් හොඳයි කියලා හිතුණාද? නෑ, ඇත්තටම මම ඒක ඒ සින්දු අතර ගත්තාම දෙතුන් පාරක් කියෙව්වා. කියෙව්වා මම
එක වචනයක්වත් වෙනස් කරේ නෑ. මට ඒක මන් දන්නේ මේ මට දැනුණා. ඒක ආස හිතුණා ඒ වචන ටිකක් අර හරිම ප්‍රේමණීය වචන ටිකක්. මේ ඒ නිසාම ඒක වචනයක්වත් වෙනස් කරේ නෑ. ඒක හැම කරමු කියලා මම කිව්ව ඊට පස්සේ. ඉතින් මේ රූප රචනය ගැන කතා කරනකොට හරිම අපූර්වයි. ඒක නිකන් අර ලොකු මේ අත්දැකීමක් තියෙන හරිම ලස්සන ගායිකාවක් වගේ ලස්සනටම perform කරන ඔය ආයේ වීඩියෝ එකේ අපි බැලුවා ලස්සනයි. දැන් ඔබටත් රස විඳින්න පුළුවන් channel 100ක හරහා මේ දවස්වල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා ඉවරයි මේ ගීතේ. ඉතින් රූප රචනය ගැන චුට්ටක් කතා කරමු. කාගේද අයිඩියා එක මේ ලස්සන දෙයක් කරමු කියන දේ? ඔව්, සංදේශ් බණ්ඩාර මහත්මයා මට ගොඩක් උදව් කරා මේ රූප රචනාව ගැන. එයාගේ තමයි එයා තමයි ප්ලෑන් කරලා මට නළු නිළිය පවා මගේ ඇඳගෙන කොස්ටියුම් එක පවා ඒ දේවල් වලටත් එයා ගොඩක් උදව් කරා. මේ ලොකේෂන් එක දෙහිවල පැත්තේ ලොකේෂන් එකක්. එතන අර පැරණි රූප රාමු වලට ඒ කියන්නේ ඒ පරිසරය හරි ලස්සනයි. ඒ නිසා මට ගෲප් එකක් හිටියා එතනනේ. ඔව්, ඩාන්සින් ගෲප් එකක් ඉන්නවා. ඔව්, ඩාන්සින් ගෲප් එක. ඒක නම් මම Facebook කරා අඳුරගත්තේ තිමිර මල්ලි කතා කළා. මම එයාව කන්ටැක්ට් කරගෙන මේ නර්තන කණ්ඩායම මේ සම්බන්ධ කරගත්තා. සම්බන්ධකද? ඔයාගේ හිතේ තියෙන රූප රචනය ආවද ඒගොල්ලෝ අතින්? ඔව්, මම හිතුවටත් වැඩිය මේ ලොකු දෙයක් එයාලා කරා. අතට මට ආසයි තුන මම එහෙම මේ දේ ඒ කියන්නේ මට වැඩි යාලා උනන්දුයි. ඒ කැපවීම යාලගේ හොඳටම තිබේ කණ්ඩායමේ අපේ ක්‍රූ එකේ හිටපු හැමෝම සමහරට මම කියන දෙයට වඩා නෑ අක්කේ මේක මෙහෙම කරා නම් හොඳයි කියලා ඒ කියන්නේ මට යාලා ගොඩක් කියලා දුන්නා මේ ඒක තව ටිකක් මේ ඩෙවලොප් වෙන විදිහට. ඉතින් යාලගේ අදහසත් අරගෙන තමයි අදහසත් අරගෙන යාලා ඉතින් මට මගේ වීඩියෝ එකට හොඳ දෙයක් වෙනවා නම් ඉතින්
හරිම ලස්සනයි මියසික් වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති හරිම ලස්සනට පර්ෆෝම් කරනවා අපේ ගායිකාව. ඉතින් මේ අපිට කියන්නකෝ දැන් සින්දුව අහපුවාම අපිට දැනෙන්නේ බොහොම ප්‍රේමණීය හැඟීම් ටිකක්නේ. එතකොට කුමුදිනී සාමාන්‍යයෙන් පෞද්ගලික වාස ආදරණීය ගීතවලටද එහෙම නැත්නම් ආදරය ගැන තියෙනවද විශේෂ හැඟීමක් මොකක් හරි? ආදරේ ලබන්නයි ආදරය කරන්න හැමෝම කැමති. ඒක ඉතින් එක එක්කෙනාගේ ලැබීම අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ. මම ජීවිතේ සාමාන්‍ය පුද්ගලයෙක් ලබනවට වඩා ගොඩක් සංවේදී අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම ඒක පටන් ගන්නේ මගේ අම්මගේ අභාවයත් එක්ක. ඒක වුණේ 2021 මැයි මාසේ. විශේෂයෙන් මට මේ මැයි මාසයත් එක්ක විශේෂ බැඳීමක් තියෙන එක මම දන්නේ ඇයියේ කියලා. 2021 මැයි මාසෙ මගේ අම්ම නැති වෙනවා. ඊට පස්සේ 2022 මැයි මාසේ රටේදී බරගලේ මගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් කරනවා. ඇඳන් හිටපු ඇඳුම් විතරයි ඉතුරු වුණේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මැයි මාසේ දැන් මම එතකොට ඇත්තටම හැමදේම නැති වෙලානේ. එතකොට මට සිද්ධ වෙනවා මගේ පදිංචිලා ඉන්න ඉඩම විකුණන්න. ඒකත් උනේ මැයි මාසේ. දැන් මේ හතරවෙනි අවුරුද්ද. එතකොට මේ අවුරුද්දේ මම අනුරාධපුරෙන් මැයි මාසෙම කොළඹට එනවා. ඒ එනකොට හැබැයි මැයි මාසෙම මම මේ ගීතයත් නිර්මාණය කරනවා. මට සංගීතය නිසා තමයි මට ජීවත් වෙන්න අර්ථයක් ලැබුණේ. ඉතින් මම දිගටම මම ඉස්සරහට මම වෙච්ච සිද්ධි අමතක කරලා අමතක කරන්න අමාරුයි. නමුත් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහෙනි. අමතක කරලා ඉදිරියට සංගීත වෙනුවෙන්ම කැප වෙලා ඒක හොඳ හැදෑරීමක් කරලා ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් කුමුදිනී කියන්නේ අභියෝග ගොඩකින් ජීවිතේ ජයගත්ත කෙනෙක්. ඉතින් අද වෙනකොට සංගීතය නිසාම ඇය සැනසෙනවා කියන දේ තමයි අපිට කියන්නේ. ඉතින් කුමුදිනී කියන්නකෝ මේ ගීතයට ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? කට්ටිය මොකද කිව්වේ? ඔව් අහපු මම දන්නේ මම අහපු ඒ කියන්නේ ගීතය අහපු හැමෝම වගේ කිව්වා හිතුවට වඩා ඔයාට ඒක හොඳට කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් හරිම ලස්සනයි. ඒ ඔක්කොම හැමදේම එහෙම කවුරුත් විශේෂ අඩුපාඩුවක් කිව්වේ නැහැ. ආසාවෙන් අහනවා. කීප සැරේම අහපු අයත් ඉන්නවා. ඉතින් මගේ රැකියා ස්ථානයේ අයත් හරිම ආසාවෙන් ඒ ගීතය අහනවා. මගේ යාළුවෝ. එතකොට මට සමාජ මාධ්‍ය හරහා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒක තව ප්‍රචාරය කරගන්න තමයි මට ඕනේ. ඉතින් අර සමාජය අතරට යන්න ඒක හැමෝම ආසයිනේ නේද? මේ සමාජින් අයගේ ආදරය ගෞරවය ලබන්න සාමාන්‍ය කලාකාරයෙකුට ඒක හරි ඒ කියන්නේ හැමෝටම ඒ දේ ලැබෙන්නේ නැහැ. කලාකරුවෙකුට ඒ අවස්ථාව තියෙනවා ජනතාවගේ ආදරය ලබන එක. ඒ අනික් අය වගේ මමත් කැමති ඒ වගේ ආදරයකට. මං හිතන්නේ කුඹුදෙනියට මේ වෙනකොට ගොඩක් අය ආදරය කරනවා. මොකද චැනල් සී හරහා ඔබේ ගීතේ රස විඳිනවා මේ දවස්වල කට්ටිය. හොඳ ප්‍රතිචාර තියෙනවා මේ ගීතයට. ඒ නිසාම තමයි කුඹුදෙනිත් එක්ක අද අපි කතා කරන්න හේතුවේ. ඉතින් මේ කුඹුදෙනී එතකොට ඒ ප්‍රතිචාරත් එක්ක යන ගමනේ ඉතින් තව අලුත් අලුත් ගීත නිර්මාණය කරන්න අදහසක් තියෙනවද හිතේ? ඔව් තව දැන් මේ ගීතේ තව ටිකක් අධ්‍යයනය කරලා තව සංගීතය ඇත්තටම මම ගැඹුරින් හදාලා නැහැ. නමුත් දැන් මම සංගීතය සහ නර්තනයට ලොකු කාලයක් වැය කරලා රැකියාවත් එක්කම ලොකු කාලයක් වැය කරලා ඒක අධ්‍යයනය කරලා ඊට පස්සේ මිට වඩා හොඳ නිර්මාණයක් කරන්න තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව. දැන් ඔබ මේ ෆලෝ කරන කෙනෙක් එහෙම නැත්නම් ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්නවද ජීවිතේ? මම මෙයාගේ හඬට කැමතියි, මෙයාගේ ගායනයට කැමතියි එහෙම? එහෙම විශේෂයෙන් නැහැ. නමුත් මම ශාසිකානි සංසලා, නිරෝෂා විරාජිනී ඒ වගේ හඬවල් වලට මම ගොඩක් කැමතියි. එතකොට සුජාතා අත්තනායක එයාලයි ගොඩක් මම සංගීත ප්‍රසංගවලත් සාමාන්‍ය මම එයාලගේ ගීත තමයි ගායනා කරන්නේ. ඒක තමයි. ඉතින් සංගීතයේ මේ ගුරුවරු ඉන්නවද කවුරු හරි වාට සංගීතය උගන්වපු කට්ටිය මේ වෙලාවේ මතක් කරන්න කියලා දීපු? ගුරුවරු කියන්නේ මම
යෝනිකෙතනින් කරපු කාලයට පස්සේ මම එහෙම ගුරුවරයෙක් කරහා ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද අනුරාධපුරෙන් කොළඹ ඇවිල්ලා මම මගේ කටයුතු ඉගෙන විශේෂයෙන්ම මගේ දේශපාලන කටයුතු වලදීත් ඇත්තටම සංගීතය ගොඩක් උදව් වුණා මිනිස්සු අතරට යන්න. ඇත්තට ගොඩක් කරේ මම සින්දු කියපේක තමයි ගොඩක් මේ තැන් වල. එතන මිනිස්සු ගොඩක් මට ආදර කරන්න ගත්තා. මට එතනද මම ලොකු ආසාවක් ඇති වුණේ. ඇත්තටම මම මේ වෘත්තියේ ගායිකාවක් වෙන්න තියනවා නම් හොඳයි කියන දේ ඇත්තටම මට ආස හිතුණා. ඊට පස්සේ තමයි දැන් සංගීතය ගැන අධ්‍යයනය කරගෙන යනවා. ඔබේ කතාව ඇතුලේ මට කියවුණු දෙයක් තමයි මේ දේශපාලනය. එතකොට මේ දේශපාලනයට ඇවිල්ලා ඔබේ ජීවිතේට ලැබිච්ච දේවල් තියෙනවද මේ වෙනකොට අපස්සටලා බලනකොට? මෙහෙමයි, දේශපාලනය අපි කරන්නේ අපිට දෙයක් ලබා ගන්නම නෙමෙයි. නමුත් මගේ ආසාවක් තියෙනවා කලාව සහ දේශපාලනයට දෙකටම මම ආසයි. ඒක මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ දෙයක්. විවිධ දේශපාලන පක්ෂවල මම කටයුතු කරලා තියෙනවා. නමුත් මගෙන් වෙන්න ඕනි යුතුකම් මගේ මට්ටමේ මම කරලා තියෙන මම මොන දේශපාලනය කරත් මම ලබාගත් විශේෂ දෙයක් නැහැ. හැමදේම නැති වුණ එක තමයි උනේ අන්තිම බිඳුවටම වැටුණා. නමුත් මම ඒත් පසුබැස්සේ නැහැ. ඒකේ දේශපාලනය ගැන කලකිරීමක් නැහැ ජීවිතේ. දේශපාලනය ගැන කලකිරීමක් නැහැ. කරන අය ගැන තමයි කලකිරීම තියෙන්නේ. අපි හිතන අය නෙවෙයි. අපි ඇත්තටම අපි හැමෝම දේශපාලනය කරන්නේ මිනිසුන්ට යහපතක් කරන්න හිතාගෙනනේ. ඉතින් අපි ඒ සමහර අවස්ථාවල අපි බලාපොරොත්තු දේ ඉෂ්ට නොවුනහම අපිටත් ඒ චෝදනා එනවා. මොකද අපිත් ඒවට සම්බන්ධ වුණ හින්දා කලකිරීමක් නැතුව නෙමෙයි තියෙනවා. ඉදිරියේදී ඉතින් දේශපාලනය කරන්න කියලා එහෙම ලොකු මේවකුත් ආසාවකුත් නැහැ. කලාව මොකද මිනිසුන්ට උදව් කරන්න අපිට දේශපාලනයම ඕනේ නැහැනේ. මේ ඉතින් කලාවෙන් දෙයක් කරලා මිනිස්සු අතරට යන්න තමයි මගේ ලොකු බලාපොරොත්තුව. කවුදනි, එතකොට ඔබේ ජීවිතයේ මෙතෙක් ආපු ගමනේ ස්තුති කරන්න අය ඇති, සහයෝගය දක්වපු අය ඇති, ඒගොල්ලෝ අපි මතක් කරමු. ඔව්, විශේෂයෙන්ම මම ඒ කාලේ පොඩි කාලේ ඉඳන් බැලුවොත් මගේ අම්මා ජීවතුන් අතර නැත්තත් එයා තමයි මට සංගීතයට ලොකුම ශක්තියක් උනේ. ඇත්තටම දේශපාලනය කරන්න එයා කැමති වුණ නැහැ. එයා මම සින්දු කියනවා අහගෙන ආසාවෙන් අහගෙන ඉන්නවා. ඉතින් එයා ඒක තමයි කරන්න කිව්වේ. ඉතින් එයා ජීවතුන් අතර නැතත් මම එයාට ගොඩාක් පින් දෙනවා. මාව හොඳ ශක්තිමත් දුවෙක් විදියට මේ ප්‍රශ්නවල මූණ දීලා හදපු එක ගැන. ඊට අමතරව මගේ මේ නිර්මාණවලදී මගේ අහලුවෝ, ඒ වගේම මේ විශේෂයෙන්ම සංගීත වීඩියෝ කරපු සන්දේශ් මහතා, එතන නයිම තාක්ෂිලා, ඒ වගේම විශේෂයෙන් මට මතක් කරන්න ඕනේ මට නවතැන් පහසුකම් දුන්නා අතුරුගිරිය මගේ හිතවත් යාළුවෝ අසෙල සඳරුවන් කියන මල්ලිත්, එයත් කලාවට සම්බන්ධ කෙනෙක්. එයා හරහා මට ඒ පහසුකම් ඔක්කොම සලස්සලා දුන්නා. ඉතින් හරිම කොළඹට ආවට පස්සේ ඉතින් ඒ වගේ මගේ රාජකාරී ආයතනෙත් මට නිදහසක් ලැබුණා ඒ දේවල් කරන්න. ඉතින් මම ඒ හැමෝටම මගේ අතින් මගේ හැරුණු කෙනෙක් කියලා සමා වෙන්න ඕනේ. ඒ හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට උදව් කරපු එක ගැන. ඉතින් කුමුදුනි, හොන්න ඔබට අවස්ථාව තියෙනවා. කුමුදුනිගේ ගීතේ රස විඳින්න channel C හරහා එකතු වෙලා ඉන්න අපේ FB page එක තියෙනවා. එතකොට YouTube channel එක තියෙනවා. මේ හරහා ඔබට රස විඳින්න හැකියාව තියෙනවා කුමුදුනිගේ අලුත්ම ගීතේ රහසේ ඇවිදින් කියන ගීතේ. ඉතින් මෙවැනිම ගීත, මෙවැනිම අපූර්ව අලුත් අලුත් නිර්මාණ ඔබට අපි අරගෙන එනවා My First Track program එක තුලින්. දිගටම රැඳිලා ඉන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා channel C එක. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් ලස්සන ගීතයකින් හමු වෙමු. ඔබට සුබ සතියක්.